තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම නීල්දම්මික ගුණසිංහ. නීල්දම්මික ගුණසිංහ ගැන මේ රටේ මට විශ්වාසයි සෑහෙන දිනක් දන්නවා මම කවුද කියලා. ජනාධිපතිවරණය හෙට දින පැවැත්වෙන මේ මොහොතේ මේ අවස්ථාවේදී මට අදහසක් ආවා, යම් ප්‍රකාශයක් කළ යුතුයි කියලා. මම මේ ඇවිල්ලා ඉන්නේ මාවනාව ශ්‍රී සුගතාරාම මහාතායකත්වය දරන පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ ඉදිරිපිටට. මම බෝධීන් වහන්සේ මැදීම සිදු කරලා පැන් කලයක් පූජා කරලා මම සත්‍යක්‍රියාවක් කළා. 2020 ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙන්න ඕනේ පරකුම්බා සිරිතේ සඳහන් වන පරිදි දියසෙන් වන පෙර මහා පරකුම්බා රජුරු කියලා මම සත්‍යක්‍රියාවක් කරා. ඉතින් මේ දියසෙන් එනවා කියලා 2020 දී පරකුම්බා සිරිතෙහි ඒ කවියේ සඳහන්ව තිබෙනවා. මම නීල්දම්මික ගුණසිංහ වුණත් මේ භවයේ පෙර මීට අවුරුදු 845කට පමණ පෙර පොළොන්නරුවේ රාජධානී කරගනිමින් වසර 33ක් මේ භූමිය පාලනය කරපු, රට දිනු කරපු, බුද්ධ ශාසනයෙහි සුරක්ෂිත භාවය තහවුරු කරලා හැකි උපරිමයෙන් බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය සඳහා අවංකවම සේවයක් කරපු මහා පරාක්‍රමබාහු රජු බව මට ඔප්පු කරන සාක්ෂි තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මම දන්නවා හෙට පැවැත්වෙන මැතිවරණයෙන් ඇත්තටම මේ ජනාධිපතිවරණය කැන්සල් වෙන, අවලංගු වෙන කිරීම සඳහා පුද්ගලයෙක්, බොහෝ දිනක් බලාපොරොත්තු වෙන පුද්ගලයා ජනාධිපති වෙයි. නමුත් ඔහුට අගමිනිසුරු ඉදිරියේ දිරුන් දීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමා ඔහු ජයග්‍රහණය කරපු බව නිවේදනය කරලා ඉතාමත් සුළු කාලයක් ඇතුළත ඇමරිකාව විසින් නිවේදනයක් නිකුත් කරાવી ඒ ජයග්‍රහණය කරපු පුද්ගලයාගේ නම සඳහන් කරලා ඔහු තම රටේ පුරවැසියෙක් බව. ඉන් පසු අගමිනිසුරු සිදුවෙන්නේ දිරුන් දීම සඳහා ඉදිරිපත් නොවීමට. ඒ අනුව මේ මැතිවරණය ජනාධිපතිවරණය අවලංගු වෙනවා. නැවත ජනාධිපතිවරණයක් අනිවාර්යයෙන්ම පවත්වන්නට සිදු වෙනවා. ඒ පවත්වන ජනාධිපතිවරණයේදී නීල්දම්මික ගුණසිංහ ස්වාධීන අපේක්ෂකව හැටියට ඉදිරිපත් වීමට සීල් කටයුතු විශ්වයේ බලය තුළින්, ඒ වගේම අදෘශ්‍යමානව ඉන්න දෙවරුන්ගේ ඒ උපකාරයෙන් සිදුවීමට නියමිත බව මම සියලු ජනතාවට ප්‍රකාශ කර සිටිමි. ස්තුතියි. තෙරුවන් සරණයි. Subscribe now and press the bell icon. Never miss an update.